දිවිය මිනිසුන් රටට හඳුන්වා දෙන රූපමය අඩහෝරාව සමෘද්ධි උදානය අයිබුවන් සුබ සන්ධ්‍යාවක් ඔබට සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් අද සමෘද්ධි උදානය ඔබ හමු වන්නේ හරිත දෑත් ජාතික ගෙවතු වගා වැඩසටහන යටතේ ලංකාවේ සෑම අස්සක් මුල්ලක්ම වගා කිරීමේ දෙවන්ත ක්‍රියාදාමය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව එහි මූලික අඩිතාලම සකසමින් ලංකාව පුරාම දැන් ක්‍රියාත්මක කර තිබෙනවා විශේෂයෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ අනුග්‍රහයෙන් තමන්ගේ ජීවිතයේ සාර්ථකත්වයට පත් කරගනිමින් සිටින ජනතාව වගේම සමෘද්ධියට හිතවත් ඒ වගේම සමෘද්ධියේ වටා ගොඩනැගෙන තවත් පිරිවර මේ වැඩසටහන සමග සම්බන්ධව සිටිනවා ඒ වගේම ලංකාව පුරාම විසිරී සිටින සමෘද්ධි නිලධාරීන් තමන්ගේ ගෙවත්ත ආදර්ශමත් ගෙවත්තක් බවට පරිවර්තනය කරගන්නට සමත් වෙමින් ඊට අවශ්‍ය මූලික පියවර දැන් සකස් කරගෙන තිබෙනවා ඉතින් අපි ඔබට ආරාධනා කර සිටිනවා සමෘද්ධි නිලධාරීන්ගේ ඒ ව්‍යාපෘතිය සමගත්වල් බඳ ගනිමින් ඊට යම් පිටිවහලක් සපයමින් ඔබගේ ගෙවත්තත් සංවර්ධනය කරගනිමින් මේ ඇතිව තිබෙන ආර්ථික අවපාතයට යම් සහනයක් සලසා දෙන්නට ඔබේ ආර්ථිකයට යම් ශක්තියක් ලැබෙනවා සේම රටි ආර්ථිකයටත් ඒ ඍජු ලෙස සම්බන්ධ වීමේ පාලමක් බවට පරිවර්තනය වේවි ඉතින් ඒ ඔස්සේ ගොඩනැගෙන්නත් අද ආරම්භයේ සිටම ඒ අත්දැකීම් සමග මුසු කරගන්නට අපි බලාපොරොත්තු වෙනවා අද අපි වැඩසටහන් පෙළ ගැස්ම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සිළු තොරතුරු ඇතුළත් ඊ සමෘද්ධි ප්‍රතිලාභී දත්ත පද්ධතිය සංවර්ධනය පිළිබඳව අද අපි ඔබට තොරතුරු ගෙනෙනවා හරිත දෑක් ජාතික ගෙවතු වගා වැඩසටහන පිළිබඳව දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ වගාවන්හි ප්‍රගතිය පිළිබඳවත් ඔබට සමීප කරනවා පොල්කොට ආශ්‍රිත නිෂ්පාදනය සිදු කරන කරන්දෙනී ධර්මසේන මහත්මයා සහ එතුමන්ගේ දීනිය දිනීෂා ලක්මාලිගේ තොරතුරුත් ඔබට සමීප කරනවා සෞභාග්‍ය නිවාස ව්‍යාපෘතියේ යටතේ අලුත්ම නිවසක හිමිකාරියත්වයේ ලැබුණු ලසන්ති දීපාණි ඇගේ අත්දැකීම ඔබට කියන්නට සූදානම්. ඊට ශක්තියක් සැපයූ සමෘද්ධි සංවර්ධන නිලධාරිණිය ලතිකා හේමානි මහත්මියත් ඇගේ සංවර්ධන ඉලක්ක ජයග්‍රහණය කරා ගිය ආකාරය ඔබට සමීප කරනවා. සමෘද්ධි පුවත් තුළින් පොසොන් පොහොයේ නිමිත්තෙන් කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාශේ ලේදන් දීමේ ව්‍යාපෘතිය සහ පොසොන් උදානීය වැඩසටහනත් වවුනියාව හරිත දෑක් ගෙවතු වගා වැඩසටහන සහ එළවලු පැල බෙදා දීම පිළිබඳවත් තොරතුරු ඔබට සමීප කරන්නට සූදානම්. ඉතින් රදෙන්න සුපුරුදු සෙනෙහසින් මේ අඩහෝරාවකට ආසන්න කාලය අදත් සමෘද්ධි උදානයත් එක්ක. සංවර්ධන දෙපාර්තමේන්තුව යනු රාජ්‍ය යාන්ත්‍රණයේ සුවිශාල කාර්යභාරයක් ඉටු කරන ආයතනයක්. විශේෂයෙන් රාජ්‍ය යාන්ත්‍රණයේ තුල ක්‍රියාත්මක විවිධ සංවර්ධන ව්‍යාපෘති සහ විවිධ අපේක්ෂාවන් මුදුන් පමුණුවා ගැනීම උදෙසා ඒ සීලු ක්‍රියාදාමයන් බිම් මට්ටම දක්වා කැඳවාගෙන යන්නේ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව. ඒ ඉහළ සිට පහළට තිබෙන ධූරාවලිය ඒ ශක්තිමත් කරනවා. විශේෂයෙන් බිම් මට්ටමේ සිටින සමෘද්ධි නිලධාරීන් රටේ ජනතාවගේ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන ඒ අවශ්‍යතාවය ඉහළ පාලන අධිකාරිය දක්වා රැගෙන එනවා. වගේම ඉහළ පාලන අධිකාරියේ ඍජු තීන්දුව තීරණ සංවර්ධන ඉලක්ක පහළට ගමන් කරන්නෙත් මේ ක්‍රියාදාමය ඔස්සේ. අපිට මතකයි සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව ලංකාවේ විවිධ විවසනකාරී අවස්ථාවලදී ඊට ඍජු ලෙස සම්බන්ධ වුණු ආකාරය. විශේෂයෙන් කොවිඩ් වේසන තත්ත්වයේ මත කටයුතු කරපු ආකාරය වගේම විවිධ ගංගතුර තත්ත්වයන් සහ අනිකුත් පීඩා අවස්ථාවලදී රජය ලබා දෙන සහනාධාර බිම් මට්ටම දක්වා ඍජු ලෙස බෙදා හැරී සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව. ඉතින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ මේ ක්‍රියාදාමය ශක්තිමත් ඉටු කරලීම උදෙසා ඊ සමෘද්ධි ප්‍රතිලාභී දත්ත පද්ධතිය යවත් කාලීන කිරීම දැන් සිදු කරමින් පවතිනවා. අද සමෘද්ධි දානයේ මුල්ම අවධාරය ඒ පිළිබඳව. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති ප්‍රතිලාභී දත්ත නිලධාරී තොරතුරු හා ව්‍යවසාය තොරතුරු ඇතුළත් ඊ සමෘද්ධි දත්ත පද්ධතිය තවත් පියවර කිහිපයක් ඉදිරියට තබමින් සංවර්ධනය කර තිබේ. ලෝක බැංකුව ආධාර ලබා දීම සහ එම කටයුතු සිදුවන ආකාරය ලෝක බැංකුවේ නියෝජිතයින් විසින් ඉදිරි දිනවලදී නිරීක්ෂණය කිරීමට නියමිත වේ. ඒ සඳහාද මෙම දත්ත පද්ධතිය සංවර්ධනය කිරීම පහසුවක් වනු ඇත. විශේෂයෙන්ම එක් එක් අනුකණ්ඩ යටතේ ආධාර මුදල් ලැබීමට නියමිත පුද්ගලයින් හෝ පවුල් ද්වි ගණනය වීම වළක්වාලීම මෙම දත්ත පද්ධතියට තොරතුරු ඇතුළත් කිරීමෙන් සිදු කළ හැකිසේම බැංකුවල ගිණුම් විවෘත කර ගෙවීම් කටයුතු කඩිනම් කිරීමටත් එම ගින් හැකියාව ලැබෙනු ඇත. හරිත දෑත් ජාතික ගෙවතු වගා වැඩසටහන යටතේ ආරම්භ කරන ලද ගෙවතු වගා ව්‍යාපෘතීන් ගණනාවක් දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය තුලත් ක්‍රියාත්මකව පවතිනවා. දෙහිවල නැගිනහිර වසමේ පිහිටි දාර්ශනිකාරාම විහාරස්ථානයේ ආදර්ශ ගෙවත්තක් නිර්මාණය කර එළවලු පළතුරු පැළ වගා කර තිබීම දක්නට ලැබෙනවා.
විශේෂයෙන් නාගරික ප්‍රදේශයක් තුල වුවත් බඳුන්ගත ක්‍රමවේදයන් ඔස්සේත් භාවිත කරමින් තවත් විශාල ප්‍රදේශයක මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබෙන ආකාරය දෙහිවල ප්‍රදේශය තුල අපට දැක ගන්නට ලැබුණා. හෘදයක් ජාතික ගෙවතු සංවර්ධන වැඩසටහන යටතේ ක්‍රියාත්මක කරන ලද වගා වැඩසටහන් දෙහිවල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂය තුලද ක්‍රියාත්මක කළ අතර ඒ යටතේ විවිධ එළවලු භෝග වගා කිරීම මේ වන විට සිදු කර තිබෙනවා. දෙහිවල නැගෙනහිර ග්‍රාම නිලධාරි වසමේ පිහිටි දාර්ශනික ආරාම විහාරස්ථානයේ විහාරාධිපති ස්වාමින් වහන්සේ විසින් විහාරස්ථ භූමියේ මිරිස්, වම්බටු, තක්කාලි වැනි විවිධ එළවලු භෝග සහ පළතුරු භෝග වලින් සමන්විත ආදර්ශ ගෙවත්තක් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. අනෙකුත් ග්‍රාම නිලධාරි වසම්වලද නාගරික සීමිත ඉඩ පහසුකම් යටතේ එළවලු භෝග විවිධ ක්‍රම හා බඳුන් භාවිත කර වගා කර තිබීම දක්නට ලැබෙනවා. රටේ පවතින වර්තමාන ආර්ථික තත්ත්වයත් සමග රටට ආනයන සීමාවන් පනවා තිබෙනවා. ඒකත් රටේ ආර්ථිකයට ශක්තියක් කරගන්නට සමත් වෙමින් යලිත් අපේ නිෂ්පාදන සඳහා දිරියක් ලබා ගන්නට අප උත්සාහගත යුතුයි. ඉතින් එහිදී පොල් ගහ ආශ්‍රිතව නැතිනම් අපේ කප්රුක ආශ්‍රිතව සිදු කරන නිර්මාණවලට සහ අවශ්‍යතාවයන් වලට වැඩි වටිනාකමක් වෙළඳපොලේ හමු වෙනවා. අපේ මුළුතැන්ගේ සිට එදිනදා අවශ්‍යතා සඳහා පොල් ගහ ආශ්‍රිත විවිධ නිර්මාණයන් භාවිත කරන්නට පුළුවන්. ඒ අතරිනුත් පොල් කටු වලට වැඩි විභවයක් පවතිනවා. පොල්කටු ආශ්‍රිතව සිදු කරන නිෂ්පාදන වගේම එයින් විසිතුරු නිර්මාණ පවා දැන් නිර්මාණය වෙමින් පවතිනවා. එය රටේ ආර්ථිකයට ඍජු ලෙස සම්බන්ධ වන්නේ ඒ නිර්මාණාත්මකව අපනයනය කිරීමේ අවස්ථාවක් තිබෙන නිසා. මේ අවශ්‍යතාවයේ තේරුම් අරගෙන කටයුතු කරන පීක් සහ දේනියක් අපට මුණ ගැහුණේ කරන්දෙනිය යටගල ප්‍රදේශයෙන්. MH ධර්මසේන මහත්මයා තම දේනිය දිනේෂා ලක්මාලි ධර්මසේන සමග මේ පොල්කටු ආශ්‍රිත නිෂ්පාදන ක්‍රියාවලිය සිදු කරනවා. ඔවුන්ගේ අත්දැකීම සඳහා සමුදු දාණයෙන් අපි ඉඩක් වෙත් ගන්නවා. නොම්බර 39 ඩී යටගල ඌරගස්බන් හන්දිය කරන්දිනිය පදිංචි MH ධර්මසේන ඔහුගේ දියණිය වන දිනේෂා ලක්මාලි ධර්මසේන පොල්කටු ආශ්‍රිත නිෂ්පාදන සිදු කරන දිරිය PX සහ දියණිය 39 ඩී යටගල ග්‍රාම නිලධාරි වසමේ කරන්දිනිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂේ ඌරගස්බන් හන්දිය සමෘද්ධි බැංකුවේ මූල්‍ය අනුග්‍රහය ලැබමින් පොල්කටු ආශ්‍රිතව විවිධ නිර්මාණයන් සිදු කරනු ලබනවා. පදිංචිය කොරකීන ඌරගස්ම හන්දිය මම මුලින්ම රැකියාව කරේ බොත්තම් පැටරියක සිකෝටි හංසේ. ඒ අවුරුදු දෙකක් වගේ කරේ. ඒ කරන අතරේ තමයි අපේ දුව මේ විදිහට පොල්කටු නිර්මාණ පල් පෝච්චක් වගේ එකක් ගෙනාවා. ඒක දැකලා තමයි මම මේ දේ පටන් ගන්න මේ අධ්‍යයන කරගත්තේ. කාගෙන්වත් දැනුමක් නැතුව එක එක හදලා බැලුවා. ඒකෙන් සෑහෙන ප්‍රගතියක් ලැබුණා ටික ටිකම. ඊට පස්සෙ මම මගේ වැඩපලේ ළමයි හිටිය ගෑනු ළමයි 8 දෙනයි. ඒ 8 දෙනාමත් මේ හැම දෙයක්ම වගේ ගත්තා මගෙන්. මම හදපු ඒවා. එයින් තමයි පස්සේ මම පාන්ලියක් ලැබුවේ මේ දේ ඉදිරියට කරගෙන යන්න. දැන්ට කරන්න වෙලා අවුරුදු 5ක් වගේ තත්ත්වයකට ඇහිලා තියෙනවා. දැන් එක එක නිර්මාණ කරනවා. මේ හැමදේම මගේ නිර්මාණ. මම ඔය එක එක අත්හදා බලනවා, ඉදිරියට කරගෙන යන්න එක එක අදහස් වෙනවා, නිර්මාණ අදහස්. ඉතින් ඒ අතරින් තමයි මේ හැමදේම දැන් මේකට ගොඩක් ඉතින් ඉදිරියට කරගෙන යන්න ගංගුණා අපේ දුවගේ සමුදි බැංකුව හරහා එයාගෙන් උපකාර ලැබුණා මට. ඉන්පසු තමයි මේ විදිහට මේ තත්ත්වය දිගටම කරගෙන යන්නේ. ඉදිරියට කරගෙන යන්න තමයි බලාපොරොත්තුව. සෑම දෙයක්ම නිර්මාණය කරන්න මගේ අදහසක් තියෙනවා. කරන්න පුළුවන් හැම චූටි දෙයක්ම. ඒකට ඉතින් උපකරණ තව ගන්න ඕන. ඒත් ඉතින් බලාපොරොත්තු වෙනවා ඉදිරියට මට කරගන්න පුළුවන් කියලා. මේ පුළුවන් නම් අපිට වෙළඳපොළට යවා ගන්න ක්‍රමයක් පාදලා දෙනවා නම් ඒක තමයි ලොකුම දේ සමුදියාරා. ඉදිරියට කරගෙන යන්න
ලේසි පහසුවක් වෙනවා අපිට ආදායමක් ලබා ගන්න පුළුවන් සෑහෙන දුරට මේ නිර්මාණ කරන්න ඉදිරියට තත්ත්වයකට ගන්න අපිට තව තීන උපකරණ ගන්න ඒවත් ලබා ගන්න බලාපොරොත්තු ඉන්නවා මුල මුලින්ම උමනා කරනවා ඉතින් පොල් කටු අනම්මනම් ඔය යාලි වැඩි හරියම තීන එකම අපහසුතාවය තමයි මේ ගම් ප්‍රශ්නේ ගම් එක ඉපිපෙක්ස් ගම් එක ඕන අපිට මේ වැඩ කරගෙන යන්න ඒක දැන් තත්ත්වෙන් ඉහළම ගානක් වෙලා තියෙනවා ඉතින් අපිට මේ ගම් එක නිෂ්පාදනය කරගන්න ක්‍රමයක් තියෙනවා නම් මේ පොල් කටු නිර්මාණ වලට ගොඩාක් පහසුවක් දැනෙනවා අපිට ඒ කියන්නේ ආදායම් තත්ත්වයෙන් අර වීදම් තත්ත්වයෙන් පුළුවන් තරම් අපිට අඩුවක් ලැබෙනවානේ වීදම් වලින් ඒ නිසා මේ අපිට තත්ත්වයකට ගන්න ඒ වියදම අඩුවෙන් කරගන්න ක්‍රමයක් තියෙනවා නම් ඒක තමයි අපේ එකම බලාපොරොත්තුව දේශීයව බහුල වශයෙන් සපයා ගැනීමට හැකි ඉවතලන පොල්කටු භාවිත කරමින් මුළු තැන්ගෙට අවැසි භාණ්ඩ මෙන්ම විසිත්ත කාමරයට එක්කල හැකි විසිතුරු භාණ්ඩ නිෂ්පාදනයේද එකලෙස සිදු කරන මුහුන් රටට සපයන්නේ විශාල ආදර්ශයක්. ඒ සඳහා ඔවුන්ට නිබදව ධීරියහා ශක්තිය සපයන්නේ ඌර්ගස් මංහන්දිය සමෘද්ධි බැංකුවයි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමෘද්ධි නිවාස ලොතරැයි අරමුදල මගින් අඩු ආදායම් ලාභී නිවාස සිහිනයේ සැබෑ කර ගැනීමට නොහැකි පුද්ගලයෙකුට ප්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් නිවාස ලබා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබෙනවා. මේ අනුව මොරටුව ලොනාව ලසන්ති දීපානි මහත්මියත් සෞභාග්‍ය නිවාස ව්‍යාපෘතිය මගින් මෙලෙස තම නිවාස සිහිනය සැබෑ කරනවා. නොම්බර 48 න් 11 දීවර නිවාස 8වෙනි පටුමග ලුණාව මොරටුව ලිපිණේ පදිංචි ලසන්ති දීපානි දීවර කර්මාන්තයට සම්බන්ධ තිදරු මව 553 B උයන උතුරු ග්‍රාම නිලධාරී වසමේ මොරටුව ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ මොරටුව උතුරු සමෘද්ධි බැංකු බල ප්‍රදේශයේ වෙසෙන ඇයට සෞභාග්‍ය නිවසක් හිම කර ගැනීමට වාග්ය උදා වී තිබෙනවා. අපි ඉතින් ලෑලිගේක තමයි හිටියේ. ඉතින් වතුර ගොඩේ තෙමෙනවා වටපිටෙන් කැඩිලා ඉතින් ගොඩක් උදව්වක් තමයි අපිට කරලා දෙන්නේ සමුද්‍ර අංශයෙන්. ඉතින් දැන් අපි සතුටින් ඉන්නවා පවුල ඉතින් මහත්තයා මාළු විකුණන්නේ. දරුවෝ 3 දෙනා කෙනෙක් දෙන්නෙක් ඉස්කෝලේ යනවා ලොකු එක්කෙනා වැඩට යනවා. ඉතින් දැන් අපි සමුද්‍රයත් එක බැඳිලා අවුරුදු 25ක් විතර වෙනවා. ඉතින් අපිට ලොකු මෙහෙවරක් තමයි මේ ඉන්න තැනේ වටිනාකම අපිට දැන් තේරෙනවා. හදලා දුන්නට රජයට බොහොමත්ම ස්තුතියි. ඉස්සර ඉතින් මේ උල්පත් වලින් මේ පොළවේ වතුර එනවා. ලෑලි කැඩිලා වහිනකොට වතුර දානවා. මුදුන් වලින් තෙමෙනවා. එහෙම ඉතින් අපි දුකක් වින්දා. අපිට ඉතින් කොයි විදියෙන් හරි මේක චාන්ස් එක ආවලස් සහයක් අපිට ලැබුණා රජේ. ගේ හදද්දි මහත්යය තමයි ගොඩම කැප කිරීම කරේ. ඉතින් ලෝන් නේමේවත් අරගෙන තමයි ඇදුවේ. වටපිටායගෙන් ඉතින් උදව්ව ලැබුණේ නැහැ. මහත්යගෙම වීරියෙන් තමයි කාලක මණ්ඩලය ආයෙනවා. ඒ අය බලලා කරලා උදව් කරනවා. මේ මිස් තමයි ගොඩක්ම උදව් කරන්නේ අපිට. ඉතින් chance එක අරන් දුන්නේ මිස් තමයි ගොඩක්ම එකක වෙලා ෆොටෝ ගහලා කාරී. ඉස්සර ලෑලිගේ ඉදදී හුලඟක් ආව වැස්සක් ආව හරි බයයි. දැන් කිසිම බයක් එකක් නැහැ. අපි නිදා ගන්නවා නැකිට නැකිට දුවන්න ඕනේ නැහැ. සතුටෙන් තමයි අපි ඉන්නේ දැන්. සෞභාග්‍ය නිවස සාදා ලසන්ති දීපානිගේ හිසට සෙවණක් සපයා දීමට පෙරමුණගත් සමෘද්ධි සංවර්ධන නිලධාරිණිය MAD ලතිකා හේමන්ති මහත්මිය තම අත්දැකීම මෙලෙස අපට සමීප කළා. මම මොරටුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට අනුයුක්තව 552 B උයනු උතුර වසමේ රාජකාරී කටයුතු කරනවා. ඒ මම දැන් මේ වසමට රාජකාරී කටයුතු සඳහා අනුයුක්ත වෙලා වසර 4ක් පමණ වෙනවා. ඒ අතරතුර මම හඳුනාගත්තු නිවාස තිබ්බා මේ වසමෙන් හම් කරන්න ඕන මේ නිවාස වැඩසටහන යටතට මම තෝරගෙන තිබ්බා. ඒ නිවාස වැඩසටහන යටතේ මුලින්ම තෝරගෙන තිබ්බේ පොරොත්තු ලේඛනයට අනුව මේ ලසන්ති දීපානි මහත්මියගේ නිවස සාදා ගැනීම. ඉතින් ඒ නිවස ඇත්තටම යාට කුඩා පාසල් යන දරුවෝ දෙන්නෙක් ඉන්නවා. මහත්යා දීවර රැකියාව කරන්නේ වාරකම් වගේ කාලවලදී රැකියාව නැතුව ඒගොල්ලෝ අසරණ වෙන අවස්ථා තියෙනවා.
ඉතින් මේ සමහර වෙලාවට ඒගොල්ලෝගේ අර නිවස තිබ්බ නිවස වතුර දානවා වහ එක පැත්තකට දිරලා අලාභහණි වෙලා ගොඩක් මේ තිබ්බේ ඒගොල්ලන්ට හදාගන්න වත්කමක් තිබ්බේ නැහැ මේ කෙනෙක් පාර ලොකු මුදලක් වියදම් කරලා ඊට පස්සේ අපේ සෞභාග්‍ය නිවාස වැඩසටහන යටතේ අපි අපේ දෙපාර්තමේන්තුවෙන් සමුද සංවර්ධන ලක්ෂ 6ක මුදලක් ප්‍රදානය කරා ඉතිරි මුදල් මම ලක්ෂ 2ක මුදලකුත් එයාට සමෘද්ධි බැංකුවෙන් ණයක් විදිහට ලබා දුන්නා කොහොම හරි ඒගොල්ලෝගේ පවුලේ සමාජිකයෝ බොහොම එකමුතුයි ඒ එකමුතුකම මත මම හිතන්නේ ඔය ගෙට ගිය කුලි ඒ වියදම් ගොඩක් අඩු වෙන්නේ නැති එහෙම කරලා ඒගොල්ලෝ කොහොම හරි ඒගොල්ලෝගේ නිවස මේ ඉන්න තත්ත්වෙට හදාගත්තා දැන් ඒගොල්ලෝ බොහොම සතුටින් ඒ නිවසේ ජීවත් වෙනවා දේශීය අල වර්ග සංරක්ෂණය හා ව්‍යාප්ත කිරීමේ ආදර්ශ ව්‍යාපෘතිය සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ බන්දුල තිලකසිරි මහත්මයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක කෙරේ මෙයන් වූ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ පුහුණු මධ්‍යස්ථාන භූමියන් ප්‍රයෝජනට ගනිමින් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ ජීවනෝපාය සංවර්ධන අංශයේ මූල්‍ය ප්‍රතිපාදන මත මෙම ව්‍යාපෘතිය ක්‍රියාවට නංවනු ලබනවා දැනට හඳුනාගත් දේශීය අල වර්ග 40ක් අතුරින් අල වර්ග 25ක් පමණ සංරක්ෂණය කර වගා කිරීම මහනුවර ගලහ සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ නිල්ලබ පුහුණු මධ්‍යස්ථාන භූමියේ ප්‍රයෝජනයට ගනිමින් සාර්ථකව ආරම්භ කර තිබෙනවා ඉදිරියේදී මෙය සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ බලංගොඩ සමනලවැව පුහුණු මධ්‍යස්ථානය හා ත්‍රිකුණාමලයේ නිලාවිලි පුහුණු මධ්‍යස්ථානය ආශ්‍රිතවද ක්‍රියාත්මක කිරීමට නියමිතයි. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ විවිධ තොරතුරු ඔබ වෙත ගෙනෙන සමෘද්ධි පුවත්. පසොන්පුර පසලොස්සක පොහොය නිමිත්තෙන් කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ සමෘද්ධි අංශයේ සංවිධානය කළ ලේ දන් දීමේ පින්කමක් පසුගිය දා පැවැත්විණ. පසොන්පුර පසලොස්සක පොහොය නිමිත්තෙන් කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ සමෘද්ධි අංශයේ සංවිධානය කළ ලේ දන් දීමේ පින්කමක් පසුගිය දා කහවත්ත ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවැත්ුණා. කහවත්ත ප්‍රාදේශීය ලේකම් ගයානි අයි කරුණරත්න මහත්මියගේ මග පෙන්වීම යටතේ කහවත්ත සමෘද්ධි කලාපයේ සංවිධානය කළ ලේ දන් දීමේ පින්කම මෙවර පැවැත්වුවේ 7 වැනි වරටයි. රුධිර පරිත්‍යාගශීලීන් විශාල පිරිසක් රුධිරේ පරිත්‍යාග කළ අතර සමෘද්ධි කළමනාකරුවන් කලාප සහකාර ඇතුළු සමෘද්ධි සංවර්ධන නිලධාරීහු මෙම අවස්ථාවට සහභාගී වුණා. කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ මඩලගම සමෘද්ධි කැකුළු ළමා සමාජ පොසොන් උදානයේ පසුගිය 14 15 දෙදින පැවැත්වෙන පොසොන්පුර පසලොස්සක පොහොය නිමිත්තෙන් කහවත්ත ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයේ මඩලගම් වසමේ නහල් වතුර දිමුතු සමෘද්ධි ළමා සමාජය සහ සමෘද්ධි ප්‍රජා මූල සංවිධානය මගින් ප්‍රථම වරට සංවිධානය කළ මඩලගම සමෘද්ධි කැකුළු ළමා සමාජ පොසොන් උදානය පසුගියදා නහල් වතුර පනුගල ක්‍රීඩාංගණයේදී අති උත්සවශ්‍රීයෙන් පැවැත්ුණා. ළමා සමාජ දරුවන් නිර්මාණය කළ දර්ශනීය පහන් කූඩුව පූජ්‍ය දිඹුල්වල අරියදම්ම ස්වාමින් වහන්සේ විසින් පැවැත්ු සුමුදුර ධර්ම දේශනාව දරුවන්ගේ බොදුබැතිගී ප්‍රසංගයක් සහ ළමා සමාජ අරමුදල ශක්තිමත් කිරීමට බාණ්ඩ සල්පිලක්ද සංවිධානය කර තිබුණා. මඩලගම සමෘද්ධි සංවර්ධන නිලධාරී සමන්තා වියලිකුඩ මහත්මියගේ නායකත්වයෙන් සිදු කළ පොසොන් උදානය සඳහා කහවත්ත ප්‍රාදේශීය ලේකම් ගයිනි අයි කරුණරත්න සමෘද්ධි කළමනාකරු DH හේමලතා ඇතුළු ඇන්දාන කලාපයේ සියලුම සමෘද්ධි සංවර්ධන නිලධාරීහු ප්‍රජාමූල සංවිධාන සමාජිකයින් සහ ගම්වාසීහු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වී සිටියා. දේශීය කෘෂි නිෂ්පාදන ප්‍රචලිත කිරීමේ වැඩසටහන යටතේ වවුණාව දිස්ත්‍රික්කයේ විවිධ පැල වර්ග බෙදා දීම පසුගිය දා සිදු කෙරෙන හෘද දෑක් ගිමුතු වගා වැඩසටහන යටතේ පළමු අදියරින් මෙම පැල වර්ග පවුල් 27135ක් සඳහා බෙදා දී ඇත. වවුණියාව වවුණියාව දකුණ සෙට්ටිකුලම් හා නෙඩුන් කේණි යන ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ ආවරණය වන පරිදි ග්‍රාම නිලධාරී වසම් 102ක අඩුවාදෑම්ලාභී පවුල් හඳුනාගෙන මෙම පැල බෙදා දීමේ වැඩසටහන ක්‍රියාත්මක කර තිබේ.
විශේෂ තනතුරු ආදී නොසලකමින් රාජ්‍ය සේවයේ සීලු නිලධාරීන් මෙම කාර්යය සාර්ථක කර ගැනීමට පූර්ණ මැදිහත් වීමක් සිදු කරන ලෙස මේ වන විටත් සමෘද්ධි අධ්‍යක්ෂ ජෙනරාල් නිතින්ජ බන්දුල තිලකසිරි මහතා විසින් සීලු ක්ෂේත්‍රවලට ආරාධනා කර සිටිනවා. පසුගියදා අන්තර්ජාලයට මුදා හැරි සමෘද්ධි ඊපුවත්පත www.samurdhiepaper.lk हो www.samurdhiepaper.com යන වෙබ් අඩවි වෙත ප්‍රවේශ වී ඔබට පරිශීලනය කළ හැක නැතිනම් ඔබේ ජංගම දුරකථනයේ Google Play Store වෙත ප්‍රවේශ වී Samurdhi ePaper ලෙස යොදා මෙම ජංගම දුරකථන යෙදවුම භාගත කිරීමෙන් ඔබට වඩාත් පහසුවෙන් Samurdhi ePaper වෙත ප්‍රවේශ විය හැක සමෘද්ධි ඊ පුවත්පත සෑම මාසකම පළමු හා තුන්වෙනි පදාදා නිකුත් වේ සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා ත්‍රිත්වයෙන් නිකුත් කරන මෙම ඊ පුවත්පත සඳහා ලිපි නිර්මාණ ප්‍රවෘත්ති ඡායාරූප හා විශේෂාංග සඳහා ඔබටත් දායක විය හැක නිලධාරීන්ගේ ප්‍රතිලාභීන්ගේ සහ ප්‍රතිලාභීන්ගේ දරුවන්ගේ නිර්මාණද එක්කල හැකි ඔබගේ නිර්මාණ යොමු කරන්න අපගේ විද්‍යුත් ලිපිනයට සමෘද්ධි මීඩියා dedhaswiss@gmail.com රටක්ලෙස අප පසුවන්නේ ඉතා අසීරු අවස්ථාවක මින් මිදීම උදෙසා අප සිළු දනා එක්ව කටයුතු කිරීම අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්වනවා ඒ සඳහා පක්ෂ පාට වර්ණ බෙදීමකින් තොරව සිළු දනා කැපවීමයි අවශ්‍ය වන්නේ විවේචන වලින් තොරව එක අරමුණකින් ක්‍රියාත්මක වීම තුල ඉතා ඉක්මනින්ම අපේ අවශ්‍යතාවයන් පූර්ණේ කරගැනීමෙන් රටේ තිබෙන ආර්ථික අවපාතය धनात्मक वर्धने समृद्धि संवर्धन दिपार्थमेंट बिम्मेट विविध विशेषन अल बदल मंजोकाश धान्य वगाखिरी कठिन व्यापृत समृद्धि निलधरें तमंगे निवास आश्रित गेवत्त तुला समृद्धि प्रतिलाभे तमंगे निवास आश्रित वगाखिरी कठिन व्यापृत दन आरंभ कर लिवे अभी उबटत् आराधना करण मेवेनि व्यापृति समे क्वाट එවගේම හරිත දයක් ජාතික ගෙවතු වගා වැඩසටහන සඳහා සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සක්‍රීය දායකත්වයේ සපයමින් සිටිනවා. ඉතින් සිළු දිනා එකම අරමුණකින් පහළ සිට ඉහළටම ක්‍රියාත්මක වූවොත් මේ අසීරු අවස්ථාව ජයග්‍රහී අවස්ථාවක් බවට පරිවර්තනය කරගෙන රටේ ඉදිරියේ සුබවාදී ලෙස සකස් කරගන්නට අපට හැකියාව ලැබේවි. එවැනි සංවර්ධනාත්මක තොරතුරු සහ එලෙස ඉලක්කගත ක්‍රමවේදයකට කටයුතු කිරීම පිළිබඳව ලබන සතියේ තවත් තොරතුරු ඔබට සමීප කරන්නට අපේ සූදානම්. සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සිදු කරන තවත් මෙවැනි සංවර්ධනාත්මක ඉසව් පිළිබඳව වගේම සමෘද්ධියේ වටා පොහොසත් වුණු Tamanගේ ජීවන අත්දැකීම් සමග එළබෙන ඉරදාත් අපි හමු වෙමු. ප්‍රාර්ථන ඔබට ජයග්‍රහී සමෘද්ධිමත් සතියක්. හිරුගේ උණුසුමෙන් වැඩි සඳුගේ සිසිලසෙන් සැදි ඉසුරු මතු කර නෙලන අස්මනු සුවදයක දිවි නැගුමට සවි දෙන්න ඔබ එන්න ඉසුරුමත් නිවහනක් අසිරිමත් මෞබිමත් ඉසුරුමත් නිවහනක් අසිරිමත් මෞබිමත්